පුදුකීස්කාරය ලන්දේස්කාරය මේ හැමෝමාවේ වරායට ගහන්න මම ඉදත් කිව්වා පගාකාරය පගාකාරය හොරා හොරා කුමස්කාරය කුමස්කාරය මං ඇහුවොත් රෙද්දක් නැන්ද දැන් ඉන්න පුළුවන්ද කියලා ඉවෙන්ට් එක ඇතුළේ නෑ නෑ රෙද්ද ගලවන්න ඕනලා තමයි මම දන්නවා රෙද්ද ගලවන්න ඕන තැන රෙද්ද අත ගන්න ඕන තැනත් මම දන්නවා ඒ වගේ මෝඩ කස් මොකද ආචාර්යවරු නම් දැන් ගහකට පඳුරකට ගැව්වම වැටෙන සයිස් එක තියෙනවා අනිත් මිනිස්සු වගේ මේ සල්ලි දීලා පාටි දාලා ඩිනර් දීලා අරගත්තා නෑ සමාජ මාධ්‍ය හුවා දැක්කුවා මර්වින් සිල්වාගේ ඥාතියෙක් තමයි රන්ජන් රාමනායකේ ඔයත් අනේ මම ගෞතම බුදුහාමුදුරු ඉන්න කාලේ හිටනම් මම අද නිවන් දැකලා මහින්ද රාජපක්ෂ මහත්තයා තරුණ කාලේ ගානේ කාලා තුසල ගැව්වා අපිට පුරුද්දේක අර යට කියලා මෙයාට කියලා වැඩ කරගත්තේ නේ අරක් ඔබතුමන්ගේ වර්තමානයේ ආදායම් මාර්ගය මොකක්ද ඉන්කම් ටැක්ස් එකෙන් ගෙවන්න මම ඒක උත්තර දෙන්නම් වාර කියන්න ඕනේ මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා රාජපක්ෂ වරුන්ට අපි දෙගොල්ලම රුහුණේ රට පාව දීලා ජාතික සම්පත් විකුණලා එන්න පාරුණ වරායට ගන්න හැම එකම ඇවිල්ලා වරාය නිසා වරදගත දැන් කියන මේක අපේ ශ්‍රී දේශපාලනය තුල කාලයක් විප්ලව කරපු කාලයක් ඉදිරියට ඇවිල්ලා කතා කරපු කාලයක් මිනිස්සු අතර ඉතාම ජනප්‍රිය වෙච්ච මේ ආචාර්ය මර්වින් සිල්ලා මහත්මයා අයිබෝවන් අයිබෝවන් ඔබතුමන්ම මේ ඉස්සර වගේ දැන් ඇයි ප්‍රසිද්ධ මාධ්‍ය පේන්න නැත්තේ මගේ කිසිම දුර්වලකමක් පසුබැස්මක් නෙවෙයි සාමාන්‍යයෙන් අපි ගනිමු වැඩි දුර නැතුව මගේ මේ තියෙන අඹගා මේකේ ගොඩාක් ගිරි තියෙනකොට සතුනුත් ඇවිල්ලා කනවා. පාර යන කට්ටියත් කඩා ගන්නවා. අපිත් කඩා ගන්නවා. මේකේ ගිරි නැති කාලෙට ගහ දිහා කවුරුවත් බලන්නේ නැහැ. මාධ්‍ය සමහරක් අය ඔබතුමාම හොයාගෙන ඉන්න බයයි නේ බයි. අනේ නෑ. ඒක මේ නිකන් මවාගත්ත චිත්‍රයක් විතරයි. ඔබතුමන්ට බලේ නැති වුණේ අර රංජන් රාමනායකට වගේ කට නිසාද? මම එදත් කිව්වා පගාකාරය පගාකාරය හොරා හොරා කොමිස්කාරය කොමිස්කාරය දැන් අර මොක බොහොම ප්‍රසිද්ධ කීමක් පතෝල වගේ ඉන්න ඕන නම් පතෝල කරලා වැඩි ජනප්‍රිය නැහැ නමුත් ඒක හදන්න දන්න කාන්තාව හැදුවොත් හොඳට ගන්න පුළුවන් එහෙම ඉන්න බෑ මට මං එහෙම හිටියත් නැහැ ඉන්නෙත් නැහැ දැන් ඔය කෙලින් කියන්න ඕන දේ හිතේ තියෙන දේ කෙලින් කියන නිසාද අර එක්තරා මාධ්‍ය ආයතනයක මේ රියලිටි වැඩසටහනකදී අවසාන මහ තරගයේදී අර කුක්කු පැටියා කියලා ජනප්‍රිය නිලියක් ආමන්ත්‍රණය කරේ ඔබතුමාට. ඔබේ ඔසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඉගෙනේ ඔව් පොඩි අතදරුවෙක් කියලා එයාගෙන් කුක්කු ටික බොනුනා කොච්චර හොඳ කියලා ඉදන්නකෝ නේ අපි මොනහරි වැඩසටහනකට යනවනම් ඒකෙදි පාණ්ඩිත්වයේ සලකුණක් වෙන්නත් බෑ එහෙම නැත්තම් නිකන් හරියට මේ ඔරන් හොටල් වගේ ඉන්නත් බෑ බලන් ඉන්න අයයි ඒ බලන ප්‍රේක්ෂකය හැම කෙනෙක්ම විනෝද වෙන්න ඕන. ඒ තමයි ඇමතිරෙක් හැටියට ඉන්න කාලේ. යකියේ ඒකට ඉතින් අපි අවශ්‍ය විදියට එතන හැසිරෙන්න ඕන. ඒකේ දැන් කිව්වට පස්සේ ගෙදර ඇවිල්ලා බිරිඳගෙන් ආදරණීය බිරිඳගෙන් ප්‍රශ්නයක් වුණ නැද්ද ඔබතුමන්? නෑ අපේ නෝනා උගත්කම හිලින්ම තියෙන නිසා එහෙම අර්බුදයක් නෑ මොකද මේ කපුව ගෙනල්ලා කරපු විවාහයක් නෙවෙයිනේ. ආදරයක් මත වෙච්ච විවාහයක් ඒවා ඉතින් දේශපාලනඥයෙක් දැන් විනෝද වැඩසටහනට ගියාම විනෝද වෙන්න බැරි නම් මලගෙදරක ඉන්න වගේ නම් ඒ වැඩසටහනත් බලන්නේ මලගෙදරක ස්වරූපින් සමාජ මාධ්‍ය ගත්තත් සමහරක් ප්‍රසිද්ධ මාධ්‍ය ගත්තත් සමහරක් තැන්වල ලුප්පල දක්වන්න හදනවා මේ ඔබතුමන්ගේ දුටුගැමුණු රත්තුමාගේ මොකද්ද නෑදෑකමක් තියෙනවා ඇත්තට මොකක්ද මේ පරම්පරාවෙන් එන නෑදෑකම මම උපන්නේ ගිරුවාගම් 12000 මාගම්පත් රුහුණේ මගේ නම හේවා කෝපරගේ මර්වින් සිල්වා හේවා කෝපර කියන්නේ ඒ ඉතිහාසෙ තියෙන්නේ
යුද්ධයට සම්බන්ධ වෙච්ච පරම්පරාවක්. නිතර මගේ කටින් කියවනවා දුටු ගැමුණු කියලා. නිතර. මම මගේ හිතෙන් මම දන්නේ නැහැ ඉදා ඉඳලා දුටු ගැමුණු මහරජතුමාට මගේ ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා. ඕක ධර්මයේ සඳහන් වෙනවා එහෙම කෙනෙක් ගැන මහා ආදරයක් ඇල්මක් එහෙම තියෙනකොට සංසාර මොන හරි සම්බන්ධයක් ඇති වෙනවා. ඉතින් ඒවා මේවා තියෙනකොට මට හිතුණා දැනුණා මගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මම වඳින්න ගියත් මම දුටුගමු රජුරවන්ටයි රාවණ රජුරවන්ටයි පින් දෙනවා. දැන් මේ ඔහොම කතා කරද්දි මිනිසුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ඔබතුමන්ගේ නමට ඉස්සර ආචාර්ය කියලා කැලලක් තියෙනවා. ඔව්. මේ ආචාර්ය කියන ඒ ගෞරව නාමය කොහොමද ඔබතුමන්ට ලැබුණේ කියලා? ආචාර්යවරු නම් දැන් ගහකට පඳුරකට ගැව්වම වැටෙන සයිස් එකට ඉන්නවා. මම මතක නැහැ ආචාර්යවරයෙක් හිටියා. ඉතින් ඒ උත්තමයලකට මාව ගෙනිච්චම කටු චිකිත්සාව පිළිබඳ අපි දෙන්න පැය දෙක තුනක් කතා කරා. ඕන විශයක් ගැන මට දැනුමක් තියෙන නිසා ඒක මම දන්නේ නැහැ. සංසාර ගමනින් ආපු එකක්ද පොතපතෙත් මම කියවනවා. ඇහුණා මට මතකත් තියෙනවා. මං කොහොම මේක ඉස්සලා පටන් ගත්තේ චීනේ. චීනේ එක්තරා සටන් අවස්ථාවක ඊතලයක් ගිල්ල වැදුන මිනිස්සෙකුට එයාගේ අතක් පල නැතුව තිබුණේ අතද කකුලද කියලා මන් දන්නේ හරියට. ඒක වැදුනයින් පස්සේ ඒ අප්‍රාණික පැත්ත ප්‍රාණවත් වුණා. එතන ඉඳලා තමයි සොයාගත්තේ මේ කටු චිකිත්සාව කියලා ඔය ඉතිහාසෙත් එක මං කිව්වා. කියා මේ අවුල අත ගන්න කිව්වා. මහවින්න ඔයා බුදුම දැනුමක් නේ තියෙන්නේ. නිසා ඔයා මේ මතාරන්න බෑ වැඩ මන් දෙනවා ආචාර්ය උපාධියක් කියලා. අනේ මිනිස්සු වගේ මේ සල්ලි දීලවත් පාටි දාලා ඩිනර් දීලා අරගත්තේ නෑ. එයාගේ නම නම් මගේ නෝර දන්නව ඇති. ඉතින් මේ මිනිස්සයා බොහොම ශ්‍රේෂ්ඨ උත්තරීතර උත්තමයෙක්. ඔබතුමා එක්තරා අවස්ථාවකදී මාධ්‍යයට කියනවා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ළමයෙක්වත් හදාගන්න බැරි කෙනෙක්. මම වගේ නම් අහල පාල ගෙවල්වලත් මගේ පැටවු ඉන්නා වගේ ඔහොම කතාවක් ඔබතුමන් කියනවා. ඒ වුණාට දැන් ඔබතුමන් UMP එක තමයි නියෝජනය කරන්නේ. මං ඇහුවොත් රෙද්දක් නැන්ද දැන් ඉන්න පුළුවන්ද කියලා UMP එක ඇතුලේ? නෑ නෑ රෙද්ද ගලවන්න ඕනලාට මං දන්නවා රෙද්ද ගලවන්න ඕන තැන. රෙද්ද අද ගන්න ඕන තැනත් මං දන්නවා. මේ මේකට රීති ප්‍රශ්නයක් නෑ. ඔව්. ඔයාට අහන්න තිබුණේ එදා ඇයි එහෙම කියලා UMP ගියේ කියලා. මිනිස්සු කතා කරන භාෂාව ක්‍රියා කරන හැටි දැක්කම හැමෝම රෙදි ගලවන්නයි රෙදි අඳින්නයි කතාවක් ඕනේ නෑ. මම දේශපාලනඥයෙක් හැටියට මම කතිකෙක් හැටියට එදා නියෝජනය කරපු පක්ෂය අපිට විරුද්ධව හිටිය ප්‍රධානී රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් එයා ගැන විවේචනය කළ යුතුයි. එහෙම නැත්නම් එයාට සුදුහුණු ගන්න ගිහිල්ලා මගේ පක්ෂයේ තියෙන අනන්‍යතාවය මං කෙලස ගන්න ඕනේ. සමාජ මාධ්‍ය හුවා දැක්කුවා මර්වින් සිල්වාගේ ඥාතියෙක් තමයි රන්ජන් රාමනායක කියන්නේ. ඔයත්නේ. මොකද්ද ඥාතිත්වය? ඥාතිත්වය විජේ කුමාරතුංග මැතිතුමාගේ පරම්පරාවයි දික්වැල්ලේ. ඒ කුමාරතුංග පවුලෙන් තමයි මගේ තාත්තගේ මල්ලි කසාද බැන්නේ. ඉතින් විජේ මායි හොඳම යාළුවෝ. ඉතින් විජේගේ නෑකමට බෑන කෙනෙක් වෙනවනේ රංජන්. යා විජේ මාමයි කියලා කියන්නේ අපේ නෑදෑව. ඔබතුමන්ට හිතෙන්නේ නැද්ද මේ වර්තමාන දැන් පවතින ආණ්ඩුවේදී ඒ කාලේ මහින්ද රාජපක්ෂත් එක්ක හිටියානම් අද හොඳ ඇමතිකමක් හම්බ වෙන්න තිබුණා නේද කියලා? නෑ මට ඒවා එහෙම හිතෙනවා නම් මේ මේ මිතන්න කියන්නවා. අනේ මම ගෞතම බුදුහාමුදුරු ඉන්න කාලේ හිටනම් මම අද නිවන් දැකලානේ. මේ වගේ මෝඩ අදහස් මගේ ඔළුවට එන්නේ. මම ළඟින්ම තුමා එක්ක හිටියා. හැම දෙයකම මම හිටියා. පිළියත් ඉන්න කාලේ ඉඳලා හිටියා. තරුණ කාලේ ඉඳලා හිටියා. ඇත්තෑ මැතිවරණේ මම වෙඩි කෑවා. තුවාල කරගත්තා. මගේ මාමයි කාර්කම කුඩු කරගත්තා. ඒ කාර්කම තමයි දිනුම් දෙන්න ආවේ කොළඹ. මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔබතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ආණ්ඩුවේ ඉන්න කාලේ විපක්ෂයේ උදවිය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට එලිපිට දාන්න බැරි ඔය ජඩකම් මැරකම් මෙම දාන්න ඔබතුමන්ම තමයි පාවිච්චි කරන්න කියලා. කවදාවත් රාජපක්ෂලා බොරුදිය මාළුවන්න අල්ලන්න ගියෙත් නැහැ. ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා තරුණ කාලේ ගානේ කාලා අත උස්සලා ගැව්වා. අපටත් පුරුද්ද ඒකයි.
අරයට කියලා මෙයාට කියලා වැඩ කරගත්තේ නෑ රාජපක්ෂල. මට මේකට ඍජු පිළිතුරු තමයි අවශ්‍ය වෙන්නේ. ලංකාවේ ඍජු පිළිතුරක් පුළුවන් නම් දෙනවා. දැන්නම් බෑ. ලංකාවේ බිහි වෙච්ච ඔබතුමන් හිතන විදිහට ශ්‍රේෂ්ඨතම දේශපාලඥයා කවුද? එදා බැලුවොත් එක්කෙනෙක් කියන්න බෑනේ ඩොන් ස්ටීවන් සේනනායක මැතිතුමා. ඊළඟට වලව් පැලැන්තියට විරුද්ධව නැගිට වලව්වෙම කෙනෙක්. කවුද? බණ්ඩාරනායක මැතිතුමා. සම්පූර්ණම සොලමන් වෙස් රිග්වේ ඩයිස් බණ්ඩාරනායක මැතිතුමා. ඊළඟට මෑත කාලේ යුද්ධයට කෙලින් මුහුණ දුන්න කෙනා තමයි දුටුගැමුණු වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ ෂේර්ට වැඩිය මම ඉහෙලින්ම දකින්නේ අපි වගේ ගමේ ගොඩේ දෙමව්පියන්ගේ ළමයි සමාජගත කරේ දිවංගත අගමැති බණ්ඩාරනායක මැතිතුමා. ලංකාවේ බිහි වෙච්ච අපේ සමාජීය වචනයෙන් කියනවා නම් චාටර්ම දේශපාලඥයා කවුද? වැඩ නොකරපු වැඩ කරන්න බැරි තණ්හාව තියෙන තනතුරුවක් නොහරින ඒ කැටගරියේ ගොඩක් කට්ටිය ඉන්නවා. මුදල් වලට ගිජුවෙච්ච ගොඩක් ඉන්නවා. ඒක එකක් කියන්න බෑ. එකක් කිව්වොත් මම බොරුකාරයෙක් වෙනවා මම එහෙම කියන්න ලැස්ති නෑ. නල් ලිස්ට් එකක් කියන්න මල් ලියල් දෙන්නම් දාන්න කියලා. ඔබතුමන්ගේ වර්තමානයේ ආදායම් මාර්ගය මොකක්ද? ඔව් මට ලොක ආදායම් මාර්ගය තියෙනවා. ඉන්කම් ටැක්ස් එකෙන් එවන්න මම ඒක උත්තර දෙන්නම් ඒකට. ඔයාලා කියන්න ඕනේ නෑ. දේශපාලනයේ ඔබතුමන්ගේ අවසාන ඉලක්කය මොකක්ද? ඔව් නැවත මම පාර්ලිමේන්තුවේ යන්න ඕන රට සේවය කරන්න ඕන. කුමන පක්ෂෙන්ද? අපි දැන් එක්සත් ජාතික පක්ෂයට මිනිස්සු කැමති නෑ මේ ඉන්න උදවියට. ආණ්ඩු යන ගමන නිවැරදි දිශාවට නොයන නිසා ඒකට මිනිස්සු කැමති නෑ. සජිත් ප්‍රේමදාස නායක කේක් නෝන විදියට මිනිස්සු පිළිරන් ඉවරයි. සමම ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා රාජපක්ෂ වරුන්ට. අපි දෙගොල්ලම රුහුණේ මම් බෙලියත්තේ ඒ උදුවේ වීර කැටියේ රට පාව දීලා ජාතික සම්පත් විකුණලා එන්නපා රුහුණට ශ්‍රේෂ්ඨ රාජපක්ෂ නාමේ තාර ගන්නපා. යුද ජයග්‍රහණයේදී නම්බුවක් තියෙන ඒ නම්බුව විනාශ කරගන්නපා. පෘතුගීසිකාරය ලන්දේසිකාරය මේ හැමෝමාවේ වරායට ගහන්න. පෘතුගීසිකාරයාවෙත් වරායි, ලන්දේසිකාරයාවෙත් වරායි, ඉංග්‍රීසිකාරයාවෙත් වරායි. බණ්ඩාරනායක මැතිතුමා වරාය ජනසත්තර. වරායට ගහන්න හැම එකම ඇවිල්ලා වරාය නිසා වරදගත දැන් තියෙන. හැම නායකයෙක් ගිහිලා තියෙන්නේ වරාය නිසා. බණ්ඩාරනායක මැතිතුමා මැරුන් කෑ වරාය නිසා. ජයජවදන වේවා, ප්‍රේමදාස වේවා, මැතිනි වේවා, රට ආණ්ඩු කරපු උදවිය රනිල් වේවා, වරායට බොරු කියලා ප්‍රශ්න ඇති කරගත්තොත් ආණ්ඩු වෙනස් කරනවා ඉන්දියාවේ. ඒවට අහුවෙන්නේ නැතුව ඍජු තීන්දුව ගන්න. මේක අපේ අපේ රට රැක ගන්න ඔබතුමන්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ජය වේවා. බොහොම ස්තුතියි.